සිග්නල් ඩී ක්ලීන් ලොව අංක 1 ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත. අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර ඊට සහභාගී වීමට පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට විරෝධතාව දක්වීම සඳහා පටියක් පැලඳ පෙනී සිටි. आंडुव नियोजने कल पार्लिमेंतु वे स्वाधीनम कटियतु कल मंत्रीवरुन तिस हद्देना अद पार्लिमेंतु वे विपक्षवे यासुन गता एयात्रट विमाल वीरवांश महतायतुलु मंत्रीवरुन पहलोस देनकु श्रीलंका निधास पाक्षी मंत्रीवरुन दोलस देनकु सह श्रीलंका पुदुजन पेरमुने मंत्रीवरुन दस देनकु आयात मे अतर नव कैबिनेट मंडलयक पत्वीमत समग पार्लिमेंतु वे असुन पेनवीम वेनसकडला करदि वेनवा එයනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහතුරු සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපිලසුන්ගෙන සිටියා. එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේක යන හිටපු අමාත්‍යවරුන්ද අද අසුන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ පසුපිලසුන් වලයි. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. අපරට තුල දැනට පවතින අර්බුදකාරී තත්වයට පාර්ලිමේන්තුව තුලින් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් සෙවීම සඳහා 20 22 අප්‍රේල් 5 6 7 දිනෙහි පැවති පාර්ලිමේන්තු විවාදවලදී විවිධ උත්සාහයන් ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් කරා එළඹීමට නොහැකි වූ බව කනගාටුවෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. අපගේ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීම කටයුතු මෙතන් පටන් සිදු කිරීමට භගවලා ගන්නා මෙන් ස්වස්ථාදායකේ කථානායකවරයා වශයෙන් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. දේශපාලනික වශයෙන් බොරදිය මාළුවාන මේ අවස්ථාවක් නොවේ කියලයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා රජයත් විදියට විරුද්ධ පක්ෂයත් කිසිදු වේදයකින් තොරව රට ගොඩනගන්න එන්නේයි අප ආරාධනා කළේ අවංක චේතනාවෙන් ඒ ආරාධනය අදටත් වළංගු බව මම ඔබට සිහිපත් කරනවා. ඇති වෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර කාලු මොහොතේ ව්‍යෝත්තාවයේ නිරත කණ්ඩායම වෙනටත් මා සාකච්ඡාවකට එන්නේයි මීට පෙර ආරාධනා කළා. දවසින් දෙකින් මේ ප්‍රශ්නේ අවසන් වෙනවා කියනවට වඩා අපට හැකි ආසන්නම දැනකින් අපි විසඳුම් සොයනවා කියන එක වැදගත්. තව බොහෝ කල් පෝලිම් වල නොතියෙන බව මතක තබා ගන්න. කණිනම් මහා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතුයි මා විශ්වාස කරනවා. ඒ ආරම්භක පියවරක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිත විසඳුම් බවයි මගේ විශ්වාසයද ආශිර්වාද ඇතිව උළු ඈ බලේ ගේනව මෙතෙන්ට නෑ හගන්නකො පොඩ්ඩක් ආගන්නකො ආගන්නකො බලේ ඔයාලට දෙනවයි කියලා කිව්වමත් ඒත් කැමති නෑ අපේ රිසර්ව්ස් ටික පාවිච්චි කරා කරුණාකරලා නිසද්ද වෙන මන්තුමාලා ඔලිය ගෙවන්න තාමත් ඉගෙනගෙන නෑ තාමත් හිවල්ලු වගේ ආහගෙන ඉන්නවා ඉගෙන ගන්නවා පාඩම් ටික අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාළු බාන්න එපයි කියලා පින් මාළු වලේ ඉඳගෙන බොරදියේ මාළු බෑවේ අපි නෙමෙයි ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමතියි අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යන බෙහෙත් ටික ගෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ණය නිවාඩුවක් ලබා ගන්න ණය හෙයා කට් එකක් ගන්න හෙයා කට් එකක් කියන්නේ මේ පොණ්ඩ කැපීම නෙමෙයි ආ අර කපුටු කක්කක් වගේ නෙවෙයි ණය හෙයා කට් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොලියයි අඩු කරගන්න විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන ආණ්ඩු පක්ෂයේ අගතිගාමි ගමනට අපි එකක වෙලක් නැහැ මේ දෙකේම තකතිරුකමට එරෙහිව යන නැති බවට තමයි අපේ ගමන යන්නේ මේ විරුද්ධ පක්ෂයේ ඉන්න තකතිරු මන්දිරිසුකන්නේ කඩවලු හත්තුමා අශෝක අපි ඉස්සෙල්ලා සංසුන් වෙමුද ටික දෙපැත්තම සංසුන් වෙන්න ගිය සතිය වාගේ අපි ආපහු කරොත් මේ මෙතෙන්ටයි එන්නේ කණ්ඩායම අපිට හැමදාම මේක විජබා කොල්ලේ රජමාලිගාව වාගේ ආරක්ෂා කරන්න බෑ අපිට ආරක්ෂා කරන්න පුළුවන් පාර්ලිමේන්තු ඇත්ත වශයෙන්ම මූල්‍ය පාලනේ අපි අතට ගන්න ඕනේ මේ තරුණ තරුණියන්ට ගෝල් ෆේස් පිට්ටනිය වෙන එකක් අපේ එක යුතුකමක් තියෙනවා මේ තරුණ තරුණි අතීතයේ වාගේ අවියවද අතට ගත්තේ නැහැ කැරලි ගැහුවේ නැහැ සාමකාමීව කියන්නේ අපිට විවස්ථාවෙන් ඕන කියලා විසඳුමක් මේ සභාවේ අපි සියලු දෙනාම ඒ තරුණ තරුණියන්ගේ හඬට අපි අගය කරන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදී මෙතන කියන්නේ ඒක ඒගොල්ලේ අනාගත අපේ අනාගත ඉවරයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වගේම පක්ෂ 11 එකමුතුවත් ඒ වගේම
පොදුජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සිටි මන්ත්‍රීවරු ගණනාවකුත් අද අපි 40ක් විපක්ෂය ඇවිල්ලා වාඩි වුණා. ස්වාධීන කණ්ඩායමක් විදිහටයි අපි කටයුතු කරන්නේ කියන එක පැහැදිලි කරන්නට ඕනේ. පහුගිය මාර්තු මාසේ ජනාධිපතිවරයා දිසාපතිවරු කැඳෙව්වා. ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඒ දිසාපතිවරුන්ට කිව්වා මේ පොහොර තීන්දුව කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ කියලා. දැන් ඊයේ ජනාධිපතිවරයා කියනවා ඒක ඔහුගේ වැරද්දක් කියලා. ජනාධිපතිවරයා වැරද්දක් තේරුම් ගන්න ඕන රටට මාරාන්තික විනාශයක් කරලාද? මේක ගරු කතානායකතුමෝ පාර යනකොට ඩබල් ඉරක් කැපිලා හරි පිඟන් හොදනකොට පිඟානක් බිඳලා හරි නෙමෙයි. ගොවි ජනතාවගේ ජීවිත විනාශ කරලා. ඒක මාරාන්තික වැරද්දක්. එවැනි වැරදි වලට කටයුතු කළ තුවන්නේ එවැනි වැරදි තීන්දුවට අනුබල දීපු නායකයා ඉවත් වීමෙන් විතරයි. කබ්‍රල් මොනතරම් පම්පෝර ගහුවත් මහා බැංකුවේ ඩොලර් සංචිත බිඳුවට හින්දලා ඩොලරේ අත්තරිය හරියට කබ්‍රල් සරම ඇඳගෙන ඔලුවෙන් හිටගත්තා වගේ වැඩක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 3000ක් විතර ආසන්න ප්‍රමාණය මේ ඔක්කොම එකතු කරාම ඩොලර් බිලියන 9ක් තමුන්වාසලා අහිමි කරලා තිබෙනවා මේ නිසා තමයි තෙල් ගේන්න සල්ලි නැතුව යන්නේ මේ නිසා තමයි ගෑස් ගේන්න තල්ලි සල්ලි නැතුව යන්නේ මේ නිසා තමයි ජනතාවට පොලිමෙන්ඩ සිද්ධ වෙන්නේ වේදනාව කියනකොට මොකද්ද කිව්වේ අපිට ඇතිතරම් සල්ලි දෙනකෝ ජොන්ස්ටන් කිව්වේ නැද්ද පස්සේ පත්තුණු තෙල් ලැබෙති ලොකුගේ කිව්ව මොකද්ද ඇතිතරම් තෙල් තියන බවුසර් යනවලු සෙඩ් වල ටැංකි පිරිලා බවුසර් ආපහු හොරවලා යනවා කිව්වා අඟහරු ලෝකෙද මේ වුනේ ඉස්සලම ජනතාව පාට බැස්සේ තෙල් ඉල්ලගෙන ඉස්සල බැස්සේ ගෑස් ඉල්ලගෙන ඊළඟ බැස්සේ විදුලිය ඉල්ලගෙන ඊළඟ බැස්සේ කිරිපිටි ඉල්ලගෙන ඊළඟ බැස්සේ පොහොර ඉල්ලගෙන හැබැයි අද වහින්නේ මොකද්ද අද වහින්නේ ආණ්ඩුව යන්න කියලා අද උදේ රුපියල් 100 ගානකින් පෙට්‍රල් ඩීසල් දැන් අපිට මතකයි අපේ කාලේ රුපියල් 2කින් වැඩි වුණාම මේගොල්ලෝ බයිසිකලෙන් ආවා අපිට බයිසිකලෙන් යන්න බෑ අපිට දැන් පස්සපැත්තට රේසර් එක ගන්න තමයි අපිට මේ පස්ස තල්ලු කරන තමයි එන්න වෙන්නේ ගෝඨ ගෝහම ඉදරන්නේ මේ මේ සමස්ත රුවන්වම ගෙදර ආයතුයි කියලා මම බයෙන් තෝ කියනවා මේක අද මට ගන්න තීරණයක් පමණක් නෙවෙයි විපක්ෂෙ ඉන්න කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා මේ තීරණේ හෙට දවසේ මේ පුටුවේ වඩන නම් ඒ පුද්ගලයාටත් ගන්න තියෙන තීන්දුවක් මේක මේ ගෙවල් වල කසිප්පු හදනවා වගේ තෙල් හදන්න පුළුවන් කාරණාවක් නෙවෙයි මෙවැනි තත්වයකට මේ රටේ යහමේ අනතුර මේ අද පසුපෙළට වැටලා ඉන්න ඇමතිවරු නාමල් රාජපක්ෂ ඇතුළුව මේ අයගේ හෘද සාක්ෂිය දන්නවා ඔය තිබිච්ච අමාත්‍ය මණ්ඩලයේ ඇතුලේ අපි ඇමතිවරු කීප දෙනෙක් දිගින් දිගටම මේ අවදාන මන්තරාය පෙන්නලා දුන්නා තමුන්හන්සලා ගෙනාපු දිත්ව රටවැසියක් කපුටා ඒක් සියල්ල බහැර කරලා ආර්ථිකයේ ඉතාම සුවපහසුව කම්ෆර්ටබල් සෝන් එකකට යනවා කියන මායාකාරී චිත්‍රය තමුන්හන්සලාට පෙව්වා තමුන්හන්සලා අඳ ගොළු බීරන්සේ කපුටාස්ගේ කියමන පිළි අරගෙන ඒ අනුව කටයුතු කළා තමුන්හන්සලාට දිත්ත ධම්ම වේදනීය කර්මය තමයි අද තරුණ නවක මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ටික දෙන්න දීලා අනේ මේ ජේෂ්ඨ කට්ටිය හතර ගාතෙන් පස්ස පැත්තට වැටෙන්න සිද්ධ වුණේ අද දිත්ත රටවැසියා සාටකේ දාගත්තු මිනිහෙකුට පාරට බහිඳ බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා මාර්තු 2 වෙනිදා මේ ගැන අපි රටට කිව්වා 3 වෙනිදා මාවයි ගම්හම්පිල ඇමතිතුමාව අයින් කරා බොහොම ස්තුතියි මාර්තු 3 අපි අයින් කරා අප්‍රේල් 3 වෙනකොට පෙරේති අපෝලේ ගැහුවා වගේ අර කපුටත් නැහැ තමුන්නාතරට තිබ්බ පට්ටමත් නැහැ ඔක්කොම දැන් ඉන්නවා හද්දානාත වෙලා මේ රටේ මහජනගේ ප්‍රති ප්‍රකෝපකාරී ප්‍රතිචාරය ප්‍රකටත්වය කරලා යනකම් බලාගෙන ඉන්නව නම් ඒකේ වගකීමක් තමුන්නාතර බාර ගන්න මේ තත්වය ගැන බැර අරුම හිතන්න එහෙම හිතන්න පුළුවන් නම් විතරක් අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව ඉවත් වෙලා මේ රටේ මේ තිබෙන අස්ථාවර භාවය ස්ථාවර කරන්න පුළුවන් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා අවස්ථාව සලසලා දීලා කරුණාකරලා බැහැලා යන්න කියලා ඉල්ලනවා එහෙම නොකොලොත් මේ රටේ ඇතිවෙන මේ අවාසනාවන්ත ඉරණමේ පාපතර වග උත්තරකාරයෝ බබට ඔබ සියලු දෙනාම පත් වෙන එක වළක්වන්න බෑ අද අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ඊයේ කතාවේද කිව්වා අපි රසායනික පොහොර තානම තහනම් කරපු එකේ ඒ වැරද්ද ආණ්ඩුවක් හැටියට පිළිගත්තා කියලා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයාද කිව්වා ගෝඨාභය රාජපක්ෂලාස්සලා යන්න ඕනේ කොයි වැරද්ද බාරගත්තා හින්දා මම එතුමගෙන් අහනවා එතුමලා සන්නද්ධ අරගල කාලේ මොකද්ද කරේ සියලු අපරාධ ටික කරා එතුමලා කිව්වා එක විවෘතව කිව්වා අපි ඒ වැරද්ද පිළිගන්නවා වැරදි කරලා එතුමලාට එතනින් ඉවත් වෙලා ප්‍රජාතන්ත්‍ර වාදී පිළිවෙතකට එන්න පුළුවන් නම් ඇයි රටේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීන්දුව ඇයි ඒක නැවතත් එතුමට ආපස්සට හරවන්න බැරි යම් හානිකර සිදුවීම් සිදු කරන්නට ප්‍රහාර එල්ල කරන්නට සූදානම් තිබුණා ජන අරගලයට අත තියන්නේ නැපා ජන අරගලයට අත තිබ්බොත් අපි අපේ මේ සියලු දෙනා මේ කණ්ඩායමක් හැටියට අපි එතනට යනවා ඒගොල්ලෝ ආරක්ෂා කරන පලිය හැටියට ඒක හොඳට මතක තියාගන්න ප්‍රධානායකතුමනි අපි මේ පාර්ලිමේන්තුව දැන් වහලා 225 යංග ගෝල් බේස් එක ගාවට කට්ටියනම් පොදිය ගන්න වෙන්නේ තමාරු දාගෙන අපිට විතරක් කැලී කියලා ජනවාරි මාසයේ පළවෙනි සතියේ නයවර ලිපි විවෘත කරගන්න තිබුණු ඖෂධ සඳහා අපිට අප්‍රේල් මාසයේ පළවෙනි සතිය දක්වා බලාගෙන ඉන්න සිද්ධ වුණා මේ වෙනකොට
නයවර ලිපි විවෘත කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ලැබිලා තියෙනවා. නමුත් එම නයවර ලිපි විවෘත කර ගැනීමේදී සිදු වුණු ප්‍රමාදය නිසා ඒවායෙන් ලැබෙන ඖෂධ රටට ඒමේදී ප්‍රමාදයක් සිදු වෙනවා. ඇතම් ඖෂධ දින 90ක් දක්වා ප්‍රමාද වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා ඉදිරියට එන මාස 3ක පමණ කාලයේදී ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක ඉංගියක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන් අර කිරි පැටව ටිකක් දැන් කැබිනට් ඇමතිවරු හැටියට බොහොම උජාරුවෙන් බොහොම ආඩම්බරෙන් දැන් ඉඳගෙන ඉන්නවා. හැබැයි හිටපු කැබිනට් ඇමතිවරු ඒ පුටු පෙළියට පිටිපස්සෙන් ඉන්නවා. පවිත්‍රණ ඕන පොඩ්ඩක් අර රෙද්ද ඇඳ ගන්නකම් විතරක් බබා දීලාද මේ පැත්තකටලා ඉන්නේ. අර පිටිපස්සටලා ඉන්නවා. ගංග වලට යන්න බෑ. අර සාන්ත බණ්ඩාර මහත්තයාගේ ගමේ තියෙන හන්දියේ ඒ හැමදාම මුණ ගැහෙන මිනිස්සු ටික ඒ අපකීර්තිමත් පාවා දීම වෙනුවෙන් එයාට ගිහිල්ලා සද්ද දැම්ම පාට දැම්ම අර චූටි දෝණිට චීස් කෑල්ල කන්න බැරි වෙලා මගේ දේශපාලන තීරණේ ගත්තේ හරිද සාහසියකට එකගව ඔය ගොම් පාට වලට අපි අපි ගය වෙන්නේ නැහැ කරුණා කරලා නිස්සද්ද වෙන්න මට සභාව පවත්වාගෙන යන්න බැරි නම් සභාව නතර කරන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට නතර කරන්න